විශේෂයෙන්ම රාජිත් සේනාරත්න ඇමතිතුමා ගැන ඉතාමත්ම හොඳ අවබෝධයක් අපට තියෙනවා. මොකද අපි පැහැදිලිවම දන්නවා එතුමා මහින්ද රාජපක්ෂගේ මේ මෑත කාලයේ අගමැති වීමත් එක්කම අපි දැක්ක දෙයක් තමයි එතුමා උඩුපුරපුරා හිටපු ඒ ඉඩුපිරිල්ල නවත්තලා ඊට පස්සේ දින කීපයක් නිහඬව හිටියා. ඒ දින කීපේ නිහඬව හිටියේ වෙන කිසිම දෙයකට නෙවෙයි, එතුමා බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය ඇමති ධූරය ඔහුට ලැබෙයි කියලා. ඔහු කිව්වේ තවත් කීප දෙනෙක් එක්ක එනවා කියලා. ඇවිල්ලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා. අවසානයේ සිද්ධ වුණේ මේ රටේ බහුතර ජනතාවත්, ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍ය සංගම්, ඒ වගේ මේ රටේ හෘද සාක්ෂියක් තියෙන දේශපාලනය පිළිබඳව අවබෝධයක් තියෙන, මේ රටට ආදරය කරන, මේ දේශපාලන සැබෑ ක්‍රමවේදයට ආදරය කරන අය පැහැදිලි ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඔහුට එය නොලැබුණා. නොලැබුණාට පස්සේ ඔහු දැන් වියරු වැටිච්ච මිනිස්සෙක් වගේ දැන් මාධ්‍යයට ඇවිල්ලා විවිධ ප්‍රකාශ ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. මම දැක්කා වේදිකා කීපකදීම දැන් නැවතත් ආය පරණ තැටිය වාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද්ද මේ පරණ තැටිය? රාජපක්ෂවරු මිනිමැරුවා, රාජපක්ෂවරු හොරකම් කරා, ඒ නිසා අපි දැන් තමයි වැඩ පටන් ගන්න කියලා. අපිට පැහැදිලිවම කියන්න වෙන්නේ රාජිත සේනාරත්නට, රාජිත සේනාරත්නලා මේ රනිල් වික්‍රමසිංහල ඔය කියන ආණ්ඩුව උදවිය අවුරුදු 3යි මාස 10යි දින 19ක් වෙනව අද දිනේ වෙනකොට. අවුරුදු 3යි මාස 10යි දින 19ක් වෙනව. හැබැයි මේ අය රාජපක්ෂවරුන්ගේ හොරකම් ගැන කතා කරපු මේ අය අවසානයේ සිද්ධ වුණේ මේ රටේ දෙවන්තම මංකොල්ල කෑවා. කට්ට දවල් මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහලා මහා බැංකුව මංකොල්ල කෑවා. මංකොල්ල කෑවා විතරක් නෙවෙයි, ඔය හොරකම් ගැන කතා කරන සේනාරත්නලගේ පැහැදිලි හොරකම් ටික හෙට අනිද්දා වෙනකොට අපිත් දැන් එලි කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. මොකද සාමාන්‍ය හොරකම් විතරක් නෙවෙයි, නැව් පිටින් ගිලපු අය තමයි මේ සීළු දේවල් කරන්නේ. ඒ වගේම තමන් මේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි මේ රටේ මන්ත්‍රී ධූරයේ පාර්ලිමේන්තුවේ අහිමි වෙච්ච ප්‍රමිතියෙන් තොර බෙහෙත් දෙනෙල්ලා මෙහෙම මන්ත්‍රීකමත් අහිමි කරගත්ත පුජ්‍යලය තමයි නැවතත් ආය රාජපක්ෂවරුන්ගේ හොරකම් ගැන කතා කරන්නේ. ඒ වගේම මිනිමැරුම් ගැන කතා කරනවා. ඒක නිසා මේ විදියට පරණ තැටිය වාදනය කරලා කරලා දැන් මේ රටේ ජනතාව මේ තැටිය පිළිබඳව දන්නවා. මේ තැටිය හොඳටම පුස්කාල රාජිතගේ. ඒ වගේ මේ තැටිය නරක් වෙලා. ඒක නිසා මේ තැටිය දැම්මට වැඩක් නැහැ. මේ තැටිය වළංගු නැහැ. මේ තැටිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා අපි කනගාටු වෙනවා මේ රාජිතලගේ ප්‍රජාතන්ත්‍රවාදී මේ වැඩපිළිවෙලත් එක්ක ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන ප්‍රකාශ සම්බන්ධව.